ආයිබෝන් සියලු දෙනාටම සුභම සුබ උදෑසනක් වේවා. හොඳයි පුතේ, අපි අවසානයේ මේ මේ රිවිෂන් මාලාවේ නතර කරා. කොතනින්ද අපි අවසානයේ නතර කරා? ආදානුපාංග ප්‍රතිදානුපාංග පිළිබඳව. හරිද? මට අර ඉන්පුට් ඩිවයිස් වලින් පස්සේ මම මොකද කරේ කියලා පොඩ මැසේජ් එකක් දාන්න chat එකට. चैट कर दान पड़ता मैसेज जगा अरे मैं ये पद देती है ना හරි පුතේ, මේ මෙහෙය පද්ධති ගැන කතා කරේ. හරිද? මම වට කියන මෘදුකාංග ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් ආකාර ගැන. කොහොමද software වර්ග කරන්නේ කියන්නකෝ. software කොහොමද වර්ග කරන්නේ? ප්‍රධාන වශයෙන් software වර්ග කීයද? දෙකයි. ප්‍රධාන වශයෙන් software වර්ග දෙකයි. මොනවද මේ වර්ග දෙක? එකක් තමයි පුතේ, මොනවද? පද්ධති මෘදුකාංග system software. एक आपका मैं सिस्टम सॉफ्टवेयर अनित्य कौन का देखो तेरे अदरवन इस एप्लीकेशन सॉफ्टवेयर एक अन्य कौन का देख ये दो उम्र दुकान आगे एक आपको तेरे सिस्टम सॉफ्टवेयर अनित्य का एप्लीकेशन सॉफ्टवेयर ये दो उम्र तेरे मैं सॉफ्टवेयर की निगर सॉफ्टवेयर के में प्रधान मेन कैटेगरी एक है समय में विधि है डर वार्ग देखो कटा हाथों नान्ना पुलवा पहले लीने द प्रधान वासे सॉफ्टवेयर वार्ग देखा है एकाक समय बुते पाद्यति मधु का आंगर अनित्य का समय मुकादर ये दो मधु का आंगर හරිනේ. ඒක මම මේ ඉපරේද කියලා දුන්නා. ඊට පස්සේ තව එකක් තියෙනවා. මොකක්ද ඒ තව එක? පුතේ ප්‍රධාන වශයෙන් මේ පද්ධති මෘදුකාංග කියන එක ගත්තහම ඒකත් ආපහු කොටස් 3කට බෙදෙනවා. කීයකට බෙදෙන්නේ? 3කට බෙදෙනවා. මොනවද ඒ 3? එකක් තමයි මොකද? මෙහෙයුම් පද්ධති ඔපරේටින් සිස්ටම්. අනික මොකද්ද? එකක් මෙහෙයුම් පද්ධති, අනික කියන්නකෝ උපයෝගිතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර්. අනිත් එක තමයි පුතේ ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් භාෂා පරිවර්තක. එකක් තමයි මෙහෙයුම් පද්ධති, ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති. අනිත් එක තමයි පුතේ යුටිලිටි සොෆ්ට්වෙයාර්. ඔතේ යුටිලිටි සොෆ්ට්වෙයාර් වලට අපි සිංහලෙන් කියනවා මොකද්ද? මෙහෙයුම් පද්ධති, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. උපයෝගිතා මෘදුකාංග ඔතේ අංක 3 තමයි මොකද්ද? ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස්. ඉතින් අපි ඒකට කියනවා භාෂා පරිවර්තක කියලා. මොකක් කියලාද කියන්නේ? භාෂා පරිවර්තක. කියන්න පුතේ මොකක් කියලාද කියන්නේ? භාෂා පරිවර්තක. එතකොට මේ ගැන අනිවාර්යෙන් එනවා විභාගෙට. ප්‍රධාන වශයෙන් software වර්ග 3යි. මොනවද? software වර්ග 2යි. පද්ධති මෘදුකාංග, යෙදුම් මෘදුකාංග. පද්ධති මෘදුකාංග ආපහු සැරයක් ප්‍රධාන වශයෙන් වර්ග කීයද? තුනයි. ඔපරේටින් සිස්ටම් ඒ කියන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධති, යුටිලිටි සොෆ්ට්වෙයාර්, උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක. දැන් මේ මොනවද කියලා අපි වෙන වෙනම කතා කරන්න ඕන. හා නේද? හා කතා කරමු. හරි. එතකොට පුතේ මෙයා මෙහෙමයි. යෙදුම් මෘදුකාංග කියන්නේ හරි සරලයි. යෙදුම් මෘදුකාංග වර්ගීකරණයක් නැහැ. යෙදුම් මෘදුකාංග සඳහා පුතේ උදාහරණ තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද පුතේ? යෙදුම් මෘදුකාංගයක් කියන්නේ අපගේ අවශ්‍යතාවය උදෙසා
ස්ථාපනය කර ගන්නා ලද මෘදුකාංගය. එතකොට පරිගණකයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මේ යෙදුම් මෘදුකාංගවල කිසිම බලපෑමක් නැහැ. ඒ කියන්නේ පුතේ මේ සිස්ටම් සොෆ්ට්වෙයාර් නැතුව පරිගණකයක් කොන් කරන්න බෑ. ප්‍රධාන වශයෙන් සිස්ටම් සොෆ්ට්වෙයාර් වලත් මෙන්න මෙයා. ඒ කියන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. මේ මෙහෙයුම් පද්ධතියක් නැතුව පුතේ පරිගණකයක් ඔන් කරන්න බෑ. සමහරවිට ඔයාලගේ භාෂාව ගොත Windows කියන්නේ Windows නැතුව ඔන් කරන්න බෑ. හැබැයි Windows කියලා කියන්නේ මේ ලෝකෙටම තියෙන එකම මෙහෙයුම් පද්ධතිය නෙමෙයි. මෙහෙයුම් පද්ධති ගොඩාක් තියෙනවා. අපි දැන් ඊගාට කතා කරන්න යන පුතේ මොනවද මේ මෙහෙයුම් පද්ධති කියලා. හරිද? ආගෙන් හරි ප්‍රශ්නයක් අහම් බාන්න. ආගෙන් හරි ප්‍රශ්නයක් අහමු. දහම් ජීවන දහම් කෝබඩේ කොටේ කොටේ නාමෙන් මයිකේ ඔන් කරලා කියන්නකෝ මේ අන්තිමට නතර කරපු දැන දැන් මෙහෙයුම් පද්ධති විස්තර කරා මෙහෙයුම් පද්ධති විස්තර කරා විතරයි නේ වර්ගීකරණේ මෙහෙයුම් පද්ධති වර්ග කියලා කියලා කරේ නැද්ද නෑ සර් නෑ නේද හරි දාගම් මාතෘකාව දාගම් මාතෘකාව විවිධ මෙහෙයුම් පද්ධති වර්ග විවිධ මෙහෙයුම් පද්ධති වර්ග විවිධ මෙහෙයුම් පද්ධති වර්ග විවිධ මෙහෙයුම් පද්ධති වර්ග. නෙන්පතේ තරවත් දාලා වර්තමාන වෙළඳ පොලේ විවිධ නාමයන්ගෙන් යුතු මෙහෙයුම් පද්ධති දක්නට ලැබේ. විවිධ නාමයන්ගෙන් යුතු මෙහෙයුම් පද්ධති දක්නට ලැබේ. විවිධ නාමයන්ගෙන් යුතු මෙහෙයුම් පද්ධති දක්නට ලැබේ. හරිද අපි දැන් ඉස්සෙල්ලාම කතා කරන්නේ ඔයාලා හැමෝම දන්න එකක් ඒ මොකද්ද මෙන්න මෙයාගෙන හවුද Windows ඔයාලා අහලා තියෙනව නේද Windows ගැන ඔයාලා අහලා තියෙනව නේද පුතේ Windows එක ගැන කවුද Windows හදන්නේ Windows හදන්නේ මොන සමාගමෙන්ද කියන්නකෝ Windows හදන්නේ මොන සමාගමෙන්ද? අන්න හරි Microsoft සමාගමෙන්. පුතේ මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය හදන්නේ Microsoft සමාගමෙන්. මේක ඉතාම ලෝක ප්‍රසිද්ධ සමාගමක්. ඇයි පුතේ ලෝක ප්‍රසිද්ධ? පුතේ ලෝකේ ධනවතා විදියට අවුරුදු ගණනාවක් එම ස්ථානයේ සිටි මෙන්න මේ පුද්ගලයා Bill Gates කියන පුද්ගලයා තමයි මේ Microsoft Corporation එකේ
කවුද හිමිකරු එතකොට අදටත් එයා පුතේ ලෝකේ පළවෙනි දහ දෙනා අතර ඉන්නවා එතකොට පුතේ එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද කියන්නකො මොකද්ද එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය එයාගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි සොෆ්ට්වෙයාර් මෘදුකාංග වෙළඳාම දැන් ඔයා කල්පනා කරයි අපේ ගෙදර කම්පියුටරෙත් Windows තියෙන්නේ හැබැයි Windows තිබ්බට අපි රුපියල් කීයක්වත් දුන්නේ නැහැනේ හන්දිය කඩේ කම්පියුටර් කඩේ අයියන්න රුපියල් 200ක් දීලා Windows එකද ගහගත්තා නමුත් රුපියල් 200යි දුන්නේ කියලා වාට කල්පනා වෙයි පුතේ සරලවම කිව්වොත් ඔයා සහ මාතෝරේ ගත්තම භාවිතා කරන්නේ අපි ඔක්කොම හොරු ඇත්ත කතාව ඒක ඇයි ඒ හොරු කියලා කියන්නේ පුතේ අපි කවුරුවත් භාවිතා කරන්නේ නැහැ ඔරිජිනල් Windows එක මොකද පුතේ ඔරිජිනල් Windows එක සාමාන්‍ය රුපියල් මට අලුත් ගණන් නම් මතක නැහැ කොහමරි අවසානයේ තිබ්බේ 15000 කාණ්ඩද කොහෙද තිබ්බේ ඔරිජිනල් එකද සාමාන්‍ය සමහර කට්ටිය ඉන්න රුපියල් 2-3000 කරගෙන ඇක්ටිව් කරනවා කියලා ඒක නෙමෙයි ඔරිජිනල්ම Windows එක ඒකේ ඒ වගේ ගාණක් වෙනවා හැබැයි පුතේ දැන් ඔය අබාන්ස් එකේ සිංග එකකින් වගේ කම්පැනි වලින් ලැප්ටොප් එහෙම ගන්නකොට ඔරිජිනල්ම Windows එකක් එක්ක දෙන්නේ පැහැදිලිද මං කියන එක එතකොට පුතේ මේ Microsoft Windows කියලා කියන්නේ මේක නොමිලේ දෙන software එකක් නෙමෙයි ගොඩක් අය හිතන් ඉන්නේ මේ Windows කියන එක නොමිලේ දෙන්නේ කියලා නෑ මේ Windows කියන එක නොමිලේ දෙන්නේ නෑ පුතේ මේ Windows කියන එකට ප්‍රකාශන හිමිකමක් තියෙනවා ඒ කියන්නේ මොකද්ද එයාලට අයිතියක් තියෙනවා එයාලගේ මේ product එක කෙනෙක් හොරට භාවිතා කරනවා නම් ඔහුට විරුද්ධව නඩු පවරලා ඔහුගෙන් ඒ අලාභය අය කරගන්න එයාලට අයිතියක් තියෙනවා හැබැයි පුතේ ඒක තාම ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමහර රටවල ක්‍රියාත්මක වෙනවා සමහර රටවල ක්‍රියාත්මක වෙනවා හරි එතකොට පුතේ දැන් මේ Windows මෙහෙයුම් පද්ධතිය ගැන අපි කතා කරන්නේ අපි දාගම අංක 1 Windows මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධතිය अमेरिकावे पिहिटे Microsoft සමාගම විසින් පුතේ Microsoft කියන්නේ මේ තියෙන මේ MICROSOFT Microsoft සමාගම විසින් Windows मेहियों पद्धतिय अमेरिका पीटे Microsoft समागम विसेन Windows मेहियों पद्धतिय Windows मेहियों पद्धतिय නිෂ්පාදනය කර ඇත Windows මෙහෙයුම් පද්ධතිය නිෂ්පාදනය කර ඇත
लेने पुते एक टम मेमा मेहियों पद्धतीय मेमा मेहियों पद्धतीय मेम मेहय पद्धति प्रकाशन हिमिकमक सहित प्रकाशन हिमिकमक सहित प्रकाशन हिमिकमक सहित मुदल गिवा प्रकाशन हिमिकमक सहित मुदल गिवा लबा गतियुत मृदुकांगयकि मुदल गिवा लबा गतियुत मृदुकांगयकि वर्तमाने 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 वडा जनप्रिय मेहम पद्धति लेस वर्तमाने वडा जनप्रियम मेहियुम पद्धतिय लेस वडा जनप्रियम मेहियुम पद्धतिय लेस मेय हैदिन्विय हैक वर्तमाने वडा जनप्रियम मेहियुम पद्धतिय लेस मेय हैदिन्विय हैक पुते एक एन सीयक गत्तोत्ते अनिवार्यं 70ක් ළඟ विंडोज තියෙනවා इतर तीहला तमाइ एपल लगे iOS ये तीन परगणक वाले हर बुते अभी पेंटर लोग प्रिंट प्रमाण क्लीवेनर मेहम पद्धति अभी हाजी नुआ पालवीनिक मेन मे विंडोज विंडोज तो हम iOS मेम पे विंडोज के अन्य के वेनम है के अन्य के वेनम है अभी वाचन की होते हैं मेरे को वेनम फंड ने का विंडोज से लती अन्य आईओएस से लती अन्य वेनम फंड ने का एक ही मकात दे विंडोज से लड़ पुते ऐप सपोर्ट करना वैडी देंग वाले बांडो एक बड़ा गेमिंग जहाँ पुते गेमर्स ला है मैं मकात बाविता करने में उपाध्य दिए विंडोज बाविता करने आइए विंडोज बाविता करने पुते एप्लीकेशन एक अन्य सॉफ्टवेयर के लगे अन्य मैं सॉफ्टवेयर वाले वड़ा वैडी प्रमाण या सॉफ्टवेयर सपोर्ट कराने हर दे वड़ा वैडी प्रमाण या सॉफ्टवेयर सपोर्ट कराने पुते मैं विंडोज से गटर ना करेक्ट आर बोला सर आईओएस वाले सपोर्ट कराने दे ना ना सपोर्ट करना वा मां क्या ना वैडी प्रमाण या हर दे ये तो एके थाव पे तक तीना पुते ना वाला हालत ये ना ने फारिगा ना केट मेन ना मेवा ना वा මොනවද ඉන්නේ පරිගණන කේට මෙන්න මෙයා හවුද
පරිගණක කියලා පුතේ වෛරස් එනවා කියලා අහලා තියෙනව නේද වෛරස් පුතේ එතකොට මේ වෛරස් කියන එක දැන් ඉබේ හට ගන්න දෙයක් නෙමෙයි හරිද පරිගණකයට එන වෛරස් පුතේ ඉබේ හට ගන්න දෙයක් නෙමෙයි මේකට අපි කියන පුතේ මොනවද අපි මේවට සිංහලෙන් කියනවා හානිකර මොදුකාංග කියලා කියනවා චවර මොදුකාංග කියලා කියනවා අන්න ඒ වගේ මේ වෛරස් විවිධ කැටගරි වලට අපි වර්ග කරනවා වාට එක ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් වෛරස් වර්ග කිරීම ගැන එතකොට පුතේ මේ වෛරස් වලින් හරිද දැන් අපි ගත්තොත් එහෙම Windows හරිද Windows මෙහෙයුම් පද්ධතිය පුතේ 70%ක් විතර වෛරස් වලින් සපෝට් කරනවා වෛරස් වලින් 70%ක් විතර Windows වල සපෝට් ඒ කියන්නේ පුතේ අයියේ හැම එකම වැඩ කරන්නේ Windows වලටනේ එතකොට මේ වෛරස් හදන පුද්ගලයන් විසින් පුතේ වෛරස් හදන්නේ Windows මෙහෙයුම් පද්ධතිය හා සරිලන විදිහට Windows මෙහෙයුම් පද්ධතිය හා සරිලන විදිහට එතකොට පුතේ iOS කියන්නේ එක වෙනම එකකට පුතේ වෙනම මෙහෙයුම් පද්ධතියන්නේ එතකොට මේ Windows වලට සපෝට් කරන ඒවා පුතේ දැන් උදාහරණයක් විදිහට ඉදන්ඩ Apple phone එකක් සහ Android phone එකක් ගත්තා කියලා එතකොට Apple phone එකේ තියෙන පුතේ මොකද්ද app gallery එකක් තියෙන්නේ Android එකේ තියෙන මොකද්ද පුතේ Play Store එකක් තියෙන්නේ එතකොට ඔයාට මේ දෙකටම ගියාම තේරෙනවා ඒ app gallery එකේ තියෙන්නේ වෙනම app ප්‍රමාණයක් Play Store එකේ තියෙන විවිධ කාණ්ඩයන් යටතේ තියෙන විශාල ගණනාවක් අන්න ඒ වගේ පුතේ මෙතන මේ iOS වලට සපෝට් කරන අඩුයි Apple වලට සපෝට් කරන අඩුයි අපි මේ භාවිත කරන හැම වැඩසටහනට උදාහරණයක් විදිහට අපි Microsoft Office එක ගමුකෝ Microsoft Office එක පුතේ Apple වලට වැඩ කරන්නේ නැහැ Apple වලට වැඩ කරන්නේ නැහැ පුතේ Apple වලට වැඩ කරන්න වෙනමම Apple එකේම තියෙන software එකක් Office වලටම ඒ කියන්නේ Word වලට වෙනම PowerPoint වලට වෙනම එකක් තියෙනවා Excel වලට වෙනම එකක් තියෙනවා අන්න ඒ වගේ පැහැදිලිද මම කියන එක හරි ඔව් iOS වල app වලට සල්ලි දීලා ගන්න ඕන තව දෙයක් මම කියන්නම් දැන් උදාහරණයක් විදිහට ඔයාලා හරි මම Android කෙනෙක් කරලම කරන්න පුතේ උදාහරණ දාගමු iOS track version නැහැ iOS වල වැඩි සෙල්ලම් දාන්න බෑ පුතේ මොකද Apple එකත් එක්ක හැමතිස්සෙම link වෙලානේ තියෙන්නේ හොර කොපියක් කියලා අහුවෙච්ච එක මම ඒගොල්ලෝ එහෙම blacklist කරනවා උදාහරණ පුතේ Microsoft Windows 10 Microsoft Windows 10 උදාහරණ ඊට පස්සේ Microsoft Windows 8 Microsoft Windows 7 Microsoft Windows XP Microsoft DOS පරණම සමාජිකය Microsoft DOS gaming වලට හොඳම එහෙම මෙහෙමයි ගොඩක් gaming තියෙන game තියෙන පොතේ Windows 10 වලට තමයි ඒව support කරන්නේ ඒ කියන්නේ මොන විදිහට game support කරත් පොතේ අපේ hardware වල තියෙන කොටස් තියෙනවනේ ඒ කියන්නේ දැන් පොතේ දැන් ඔය ඔයාලා අලුතෙන් computer එකක් ගන්නකොට gaming වලට motherboard එක අපි ගන්න gaming වලට වෙනම බෙන් වෙච්ච එකන්නේ එතකොට ඒකට ගැලපෙන processor එකක් ගන්නවා ඊට පස්සේ අපි VGA card එකක් පිටින් ගහනවා VGA card එක කියන්නේ මොකද්ද video graphic adapter
ගත්තොත් ඒ VG එකේ මොකද්ද වෙන්නේ? ඔයා දැකලා තියෙන පරිගණකයේ අර නිල් පාට කම්පියුටරේට ගහලා තියෙන පොතේ ලැප් එකේ නෙමෙයි ගැන මම කියන්නේ. මම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ඉන්න ඔයාලට මේ දැන් පෙන්වන්නද? මෙන්න මේ ආකාරයට පුතේ මෙන්න මේ ආකාරයට වයර් එකක් ඔයාලා දැකලා තියෙ. පරිගණකයේ තියෙනවා මේ. පේනව නේද? පුතේ මෙන්න මෙයා ගිහින් සම්බන්ධ වෙන්නේ VGA එකට. ඒ කියන්නේ එකක් පරිගණක තිරයට වදිනවා. මේක අනිත් පැත්තට ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ VGA එකට. එතකොට VGA එකෙන් තමයි පුතේ මොකද්ද පරිගණකයේ රූප නිර්මාණය කරන්නේ. රූප නිර්මාණය කරන්නේ. පුතේ එතකොට මේ ගේමින් වලට ගන්නකොට සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයක VGA එකක් හරියන්නේ නැහැ. කුඩා ප්‍රමාණයක කිව්වේ ඇතුලේ කැපැසිටි එක පුතේ. මේ කැපැසිටි එක. එතකොට පුතේ අපි මොකද කරන්නේ? මේකට වෙන් වෙච්ච වෙනම දැන් උදාහරණයක් විදියට Nvidia වල තියෙන පුතේ Nvidia කියන වෙළඳ නාමය තමයි සාමාන්‍යයෙන් මේ ගේමින් ලෝව අල්ලගෙන ඉන්නේ Nvidia එක. තව ඉතින් AMD වල තියෙන AMD Ryzen graphic එහෙම එහෙම කියලා තියෙනවා. එතකොට පුතේ මේ ගොඩක් උපාංග පුතේ Windows 7 වලට වැඩ කරනවා අඩුයි. ඒක නමේ අලුත් hardware අලුත් කොටස් Windows 10 වලට support නැහැ. Sorry Windows 10 වලට නෙමෙයි Windows 7 වලට. ඒක ගොඩක් වැඩ කරන්න Windows 10 වලට. හරි මම මේවල අහ ප්‍රශ්නයකට උත්තරයක් දුන්නේ. හරි උදාහරණ ටික ලිව්ව නේද? ඊට පස්සේ අපි කතා කරනවා ඔරිජිනල් Windows වල වෙනස මොකද්ද සර්? වෙනසක් නෑ පුතේ. අර නමේ වෙනස තමයි තියෙන ප්‍රධාන වශයෙන්. ඔය පොඩි වෙනස්කම් කීපයක් තියෙනවා. නමුත් ඒක අපිට හොයන්න බෑ. හොයන්න බෑ කියන්නේ ඒක අපිට ඇත්තට දැනෙන්නේ නෑ. සාමාන්‍ය වැඩ ටිකම කරගෙන යන්න පුළුවන්. අඩුම මිල ගණන් වලට හොඳ VG එකක් සාමාන්‍යයෙන් Nvidia එකේ තමයි තියෙන්නේ. Nvidia ඔය 500 ගණන් series එකේ ගන්න පුළුවන්. gurukula.lk එකට connect වෙන්නේ කොහමද මම ඒක කියන්නම්. ඒක වෙනම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නම්. Ryzen ද හොඳ brand. Ryzen එකත් හොඳයි. Nvidia GeForce set එකත් හොඳයි. ඔව් Windows XP ඊට පස්සේ Windows 2000 Windows 98 ඔයාලට මතකද මම පාණ්ඩේ පළවෙනි දවසේ කියලා දුන්නා Windows 98 උත් මම පාවිච්චි කරලා තියෙනවා මම හිතන්නේ ඔයාලා පාවිච්චි කරලා ඇති කියලා හරි පුතේ ඒකම මේ Windows වලට පුතේ ඒ කියන්නේ දැන් මේවා තියෙන්නේ මේ Windows version එක තියෙන්නේ මොනවටද laptop වලට සහ desktop පරිගණක වලට එතකොට පුතේ smartphone සඳහා මේ Windows ලගේ version එකක් තියෙනවා ඔයාලට මතකද පුතේ ඉස්සර Nokia phone ආවා දැනුත් එනවා ඉස්සර Nokia phone නැවිල්ලා පුතේ එකපාරට Nokia කියන වෙළඳ නාමය නතර වුණා හරිද Nokia කියන වෙළඳ නාමය නතර වෙලා පුතේ ඒක ආව මොකද්ද වෙළඳ නාමය Microsoft කියලා ඔයාලට මතකද පුතේ මේ Nokia වල තව series එකක් ආව මෙන්න මෙහෙම Lumia කියලා එකක් ආව මතකද පුතේ මේ ඔක්කොම මේ Lumia සහ Microsoft ඔක්කොම phone ආවේ Windows මෙහෙම පද්ධතියත් එක්ක. ඒ කියන්නේ පුතේ phone එකේ තියෙන Windows මෙහෙම පද්ධතිය. එතකොට මේ Microsoft සමාගම් විසින් පුතේ වෙනම ඒ කියන්නේ laptop සඳහා desktop සඳහා මෙන්ම ජංගම උපාංග සඳහා smartphone සඳහා මෙහෙම පද්ධතිය නිර්මාණය කරනවා. හරිනේ. දැන් අපි කතා කරනවා මෙන්න මෙයා ගැන. Mac OS පුතේ මේ Mac එකේ තේරුම Macintosh ලියන අංක දෙක
मैक मेहेयुम पद्धति है, मैक मेहेयुम पद्धति है, नोकिया लूमिया विविध नाम वाले गांव है, मांगा और लूमिया की पे अधिक मॉडल मट मत करने हैं, मैकिटोश मैक मेहेयुम पद्धति है, मैंने में आ मैक लैपटॉप द होंडा डेस्कटॉप द हेमे का मैं मैं बोलते एक वेना में एका लैपटॉप पे कहती है ने मगर द सामान्य हेमे रेगिने अंडर पुला लैपटॉप पे के वास ही है डेस्कटॉप पे के बोलते रेगिने अंडर बे अने एक दम मांदा के इन प्रदान में क्या दिन तावता वेना स्कंदी ना डेस्कटॉप पे का अभी डोर विधि ना कस्टमाइज कर अंडर पुलवा सीपीयू के गले हुआ ओन एका गलो लगाता अनित्य के गए हुआ लैपटॉप पे का पुते गलो ना के निक संकीर्ण है එහෙම එකක් තියෙනවා ඒ වගේම දැන් ඔය කෙනෙක්ට කියන්න පුළුවන් ලැප් එකේ වැඩිය ගේම් ගහන්න බෑ කියලා. එහෙම නැහැ පුතේ ගේමින් වලට වෙනම ලැප්ටොප් තියෙනවා. නමුත් ගේමින් ලැප්ටොප් එක සාමාන්‍ය ඩෙස්ක්ටොප් එකත් එක්ක ගත්තාම මිල වැඩි. ඒ නිසා තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර් වලට යන්නේ. તો GeForce එක හොඳයි. macOS පුතේ මේ macOS කියන එකත් તો හරි ප්‍රසිද්ධයි. මේ අහන්න තව දෙයක් කියන්න දෙනවා පුතේ. මේ මෘදුකාංග සම්බන්ධව බොහෝ නිෂ්පාදන කරන්නේ කොහෙද? මෘදුකාංග සම්බන්ධව බොහෝ නිෂ්පාදන කරන්නේ කොහෙද? පුතේ ඇමරිකාවේ තමයි මෘදුකාංග සම්බන්ධව බොහෝ නිෂ්පාදන කරන්නේ. ඒ කියන්නේ ඇමරිකාවේ රටේ ප්‍රධාන එක් ආදායම් මාර්ගය තමයි පුතේ. මොකද්ද? මෘදුකාංග වෙළඳාම. ඒ කියන්නේ පුතේ රට රටවල් වලට වෙනම ආදායම් මාර්ග තියෙනවනේ. දැන් උදාහරණයක් විදියට චීනෙ හිතන්න. චීනෙ මොකද්ද රටේ ප්‍රධාන ආදායම් මාර්ගේ? ඔය දින සෙල්ලම් බඩු අනම්මනම් ඒව වලින් තමයි ගොඩක් චීනෙ. චීනනේ පුතේ හැම එකම දැන් අද කාලේ බාණ්ඩ 10ක් ගත්තොත් 10න් 9ක් චයිනා. ඊගාට පුතේ ජපානේ. ජපානේ කොහොමද ආදායම් ලබන්නේ? ඔයා දන්නවා वर्तमान में पारे दून वाहन वाले बहुत रहे जापान वाहन है इर्वस बुद्ध अराबी रटवल कौन द आधाय मगरने तेल वाले तमान के रटे पुते तेल प्रमाणे पिटराटर विकुनला एक एंग आधाय मगरना इर्वस बुद्ध अमेरिका वे एकाक पुते अभी आयुध एक एंग गुड़ाक वो अभी आयुध हादरने अमेरिका वे ඊට පස්සේ අනිත් එක තමයි පුතේ මෘදුකාංග software අනිත් එක තමයි පුතේ මොකද්ද ලෝක ප්‍රසිද්ධ Apple සමාගම හරිද මේ Apple එකත් පුතේ ඇමරිකාවේ තමයි මව් රට හැබැයි Apple එකේ චයිනා වලින් තමයි දැන් ගොඩක් නිෂ්පාදන දාන්නේ ඒ කියන්නේ දැන් චයිනීස් නෙමෙයි ඒක හරිද Apple ළඟේ තියෙන චීන ශාඛාව අන්න එහෙම එතකොට පුතේ එහෙම තියෙනවා. එතකොට දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ශ්‍රී ලංකාව කොහමද? ඈ ශ්‍රී ලංකාව කොහමද පුතේ? ආදායම් හොයාගන්නේ කියලා කොහොමද හොයාගන්නේ? කොහොමද හොයාගන්නේ? මෙන්න මෙයාගේ. මොකද්ද? ටැක්ස් බදුවලේ. ශ්‍රී ලංකාවට ගෙන්නන්නේ කුමන භාණ්ඩයේද? භාණ්ඩයේ වටිනාකමෙන් එක වඩාක් නැත්නම් ඒවගේ ඩබල් टैक्स එකක් ගන්නවා සහ අනිත් කාරණේ ආදායම් බදුව ආදායම් බදුව නම් අපේ රටේ විතරක් නෙමෙයි පුතේ වෙන රටවල වලටත් පොදුයි නමුත් අපේ රටේ තමයි මේ අමුතු බදු රටාවක් තියෙන්නේ හරිද දැන් එක කාලයක් පුතේ අපේ ආදායම් බදු ගෙවන් ඒ කියන්නේ ඔය ගෙවනකොට ආදායම් බදු ගෙවනකොට 2015 පුතේ ආණ්ඩු මාරුවක් වුණානේ ආණ්ඩු මාරුණක් වුණා ඊට පස්සේ ඔයාලට මතකද අර මහ බැංකු කේස් එකක් ආවේ ආන් ඒ කාලේ පුතේ මුදල් නැමැති විදිහට හිටියේ කවුද රවි කරුණානායක හිටියේ ඊට පස්සේ මංගල සමරවීර හිටියා මෑතෙව්ගේ හිටපු අසාර්ථක මුදල් නැමැතිලා ඇයි එහෙම වෙන්නේ දැන් මේවත් පාඩම හා සම්බන්ධයි පුතේ සාමාන්‍ය පුතේ රටක අයවැයක් හදනකොට අනිවාර්යෙන් මුදල් නැමැති ඔයාලා ගෙදර එන්න ඕන. මුදල් නැමැති ඔයාලා ගෙදර එන්න ඕන. දැන් ඔයා කල්පනා කරන්නේ නැද්ද සේට පිස්සුද වන්දමේ උදේ පාන්දර අපේ ගෙදරට ආපු මුදල් නැමැති ඉන්නේ නැහැ නේද කියලා. නෑ නෑ එයා එන්නේ නැහැ පුතේ. එයාගේ නියෝජිතයෙක් එන්නේ.
ඔයා හොඳට මතක් කරලා බලන්න නැත්නම් අම්මයි තාත්තෙන් අහලා බලන්න පුතේ ඔය ඩ්‍රාමසේක මහත්තයා ගෙදරට ඇවිල්ලා පවුලේ කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් රැකියා කරනවද කී දෙනෙක් ඉගෙන ගන්නවද වැටුප් කොහමද ඒ වගේ විස්තරයක් අරන් යන්නේ මේ විස්තර සියල්ලම පුතේ අමාත්‍යාංශයට යනවා AIA රටේ පවුල්වල ආර්ථිකයේ බලය තමයි අපි මොකද්ද ඒ අයවැය වර්තාවක් හදන්නේ ඒකෙන් තමයි පුතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල අඩු කරලා ඒ වගේ කරන්නේ නමුත් පුතේ මෑත කාලේ වුණේ මොකද්ද අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා තාමත් එහෙමයි හරිද ඒක පුතේ තව දෙයක් ආවා මේ ආදායම් බඳු නොගෙවන අය ඉන්නවනේ ඒගොල්ල පස්සේ සෑහෙන පැන්නුවා ඒගොල්ල පස්සේ සෑහෙන පැන්නුවා එහෙම ඒ කියන්නේ රටට සල්ලි නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න මොකද කරන්නේ අලුත් ටැක්ස් එකක් හරි ගහලා ඒගොල්ලෝ මුදල් පියෝ ගන්න යනවා දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා කාට හරි මුදලක් ණයට දුන්නා කියලා එතකොට ඔයා ගාව සල්ලි නැති වෙද්දී පුතේ ඔයා ගිහින් ආපහු ඒක ඉල්ලන්න හිතෙන්නේ අන්න ඒ වගේ රට තුල මුදල් ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න මොකද කරන්නේ එක්ක අලුතෙන් ටැක්ස් එකක් ගන්නවා එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් එක වැඩි කරනවා ඒ වගේ ක්‍රමවේද තියෙනවා එහෙම ඒක පොතේ ඒ වට අපිට වෙනම් පාඩමක් තියෙනවා ඒ ගැන කතා කරන්න මම ඔයාලට කියන්න හරිද මම අර ග්‍රාමසේක මහත්තයා කතා කිව්වේ මොකද්ද පොතේ ඒක අපිට තියෙනවා තොරතුරක ලක්ෂණ කියන කොටස යටතේ ඒ කියන්නේ පොතේ තොරතුරක් කියන එක 100% නිවැරදි වෙන්න ඕන සහ 100% සම්පූර්ණ වෙන්න ඕන සාමාන්‍ය පොතේ අර මම කියපුවේ 2015 න් පස්සේ අසාධාරණ අයවැය ගොඩක් හැදිලා තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍ය අයවැයක් හදනකොට මම කිව්වේ විස්තර බලනවා නමුත් මෙදා පාර විස්තර ගොඩක් බලලා තිබ්බේ සාමාන්‍යයෙන් ඔය ග්‍රාමීය මට්ටමේ නෙමෙයි නාගරික වශයෙන්. ඒ කියන්නේ නගරයේ සිටින ජනතාවට උචිත වෙන විදිහට තමයි ගොඩක් දෑ තීරණය කරලා තිබ්බේ. එහෙම වුණාම ගැටලු වෙනවා. ඒක වෙනම වෙනම කතා කරන්න පුතේ අපිට පාඩමක් තියෙනවා. අපි මේ පාඩමෙන් ඒක අතහැරලා ඒ පාඩම තුලදී කතා කරමු. හරි. එතකොට පුතේ ඇමරිකාවේ තමයි මේ ඇපල් සමාගම තියෙන්නේ. ඒකේ ශාඛා තියෙනවා ඉතින් ඈ. ඇපල් සමාගම තියෙන්නේ. හරිද? එතකොට පුතේ මේ ඇපල් සමාගමේ හිමිකරු කවුද? බිල් ගේට්ස්ද? නෑ බිල් ගේට්ස් කියන්නේ මයික්‍රොසොෆ්ට්. ඇපල් සමාගමේ හිමිකරු පුතේ ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස්. හරිද? මම ඔයාලට තව දෙයක් කියන්නද? දැන් පුතේ මේ ඇපල් සහ දැන් වර්තමාන වෙළඳපොළ තුල විශාල තරගයක් තියෙනවනේ. කවුරුද? විශාල තරගයක් තියෙනවනේ. කවුරු අතරද මෙන්න මේ දෙන්න අතර දැන් පොඩ්ඩක් ළමයිගේ ප්‍රශ්න වලටම සර් ආදායම් බද කියනවා දැන් ඔව් කියනවා ෆිෂින් ඇටැක්ස් කියන වෛරස් වර්ගයක් පුතේ Samsung පොතේ කොරියාව Samsung කොරියාව ඒත් හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ චයිනා තමයි ගොඩක් ඉන්නේ කොරියන් නේ වාඩුයි ගොඩක් චයිනා වලින් තමයි ගහන්නේ දැන් ඔබ දන්නවනේ පුතේ ප්‍රධානම වාහන නාමයක් මෙන්න මෙයා අපි සියලු දෙනාගේම යටිහිතේ ආසාවක් තියෙන මෙන්න මේ වගේ එකක් තිබුණා මරු කියලා මොකද්ද රේන්ජ් රෝවර් පුතේ මේ රේන්ජ් රෝවර් කම්පැනියේ වැඩිපුර ෂෙයා ප්‍රමාණයක් අයිති කාටද කියලා දන්නවද කාටද මෙන්න මෙයාට ටාටාට එතකොට රේන්ජ් රෝවර් කියන්නේ පුතේ යුරෝපියන් සුපිරි වාහනයක් එක් සුපිරි කම්පැනි එකක් වාහන හදන එයාගේ වැඩි ප්‍රමාණයක් කොටස් තියෙන මේ ටාටාට ටාටා කියන්නේ අර ඉන්දියාවේ ඩොකොඩොරෝ ගාලා බස් හදන සමාගම. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය ටාටා අශෝක් ලේලන්ඩ් ලගේ මේ අපේ රටට තමයි පුතේ මේ මොනවද අර අර ලොරි චැසියට සීට් ගහපු බස් එන්නේ. හොඳ බස් තියෙනවා යාළගේ. ඔය AC බස් එහෙම හොඳ සැප පහසොයි. මේ ගොඩක් අය ගෙන්නන්නේ නැහැ ඉතින් අර පිරිවැය වැඩි හින්දා. සර් සල්ලි print කරා නම් හරිනේ. සල්ලි print කරන්න බෑ පුතේ හිතච්ච විදිහට ඒතකොට රට තුළ මුදල් සැපෙම වැඩි වෙනවා. මම අර වාට කිව්වා රටට ඩොලර් එනකොට තමයි ඒගොල්ලෝ සල්ලි print කරන්නේ ඩොලර් එනකොට එහෙම නැත්නම් යම් කිසි මුදල් ප්‍රමාණයක් අරගෙන සල්ලි print කරලා එනකොට පුතේ රට තුල මුදල් සැපයීම කියන එක වැඩි වෙනවා ඒ කියන්නේ මොකද්ද ජනතාව අතර වැඩිපුර මුදල් යන්න බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා එහෙම එකක් තියෙනවා ඒක වාට දැම්ම තේරෙන්නේ
මගේ ඉස්සරහට කියලා දෙන්න. ආදායම් බද ගණන්පතේ අපිට ආදායම් බද වයිති වෙන්නේ මීගමුවට. අපි මීරිගම නිසා මීගමුව පිට ආදායම් බද කාර්යාලයට තමයි ආදායම් බද ගෙවන්නේ. එහෙම. භයානකම කම්පියුටර් වෛරස් එක තමයි පුතේ ransomware. නෑ බෝ ransomware ම කියන්නත් බෑ. කීපයක් තියෙනවා. ransomware තමයි කරන ජරාව වැඩි කරන්නේ. ඒ මොකද්ද? දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔයා කාව තියෙන mp3 ෆයිල් එකක් කියලා මම මේවා ඉදිරියේදී කියලා දෙනවා මේ පාඩමේ ගැන මම කතා කරනවා පුතේ දැන් ෆයිල් එකක කොටස් දෙකක් තියෙනවානේ දැන් මම දානවා මෙතෙන්ට වර්තමාන ඊතා ජනප්‍රිය සින්දුවක් කියන්න වර්තමාන ඊතා ජනප්‍රිය සින්දුවක් මතක් වෙන්නේ නැහැ අප්පා බලමුලා මැසේජ් වලට ගිහිල්ලා believe කියන ඩොට් එක ගන්න සිතුනේ ඒකට මං ආස නැහැ. ඩාක්ට මොකක්ද අනේ ලස්සන සිංහල සින්දුවක් කියන්නකෝ. මන්දපම fade හරි හරි ඇති ඇති අම්මෝ සින්දු වෙනවා ඈ හරි මම කියන පුතේ මෙතන තියන්නේ මෙන්න මේ සින්දුව මොකද්ද මෙතන තියෙනවා යම් කිසි සින්දුවක් මම ඒකට නම දානවා සින්දුවක් මතක් වෙන්නේ නැහැ ඔයාලා කියන සින්දු නැතුව මේ අනේ ওই විකාර සින්දුරා ගෙවන්නේපා මේ ආදරය ආගමගේ ලෝකේ හැමෝම ඕවහල තමයි ඔලුවත් පුරවල් වෙන්නේ අයියේ වෙන ඉස්සර සින්දු කොහමද තියෙන්නේ ඉස්සර සින්දු පොතේ තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම දරා ගන්න ඒකට හොඳ මොරල් එකක් හම් වෙනවා අය සින්දුවගේ මේ ඊයේ පෙර දාපු සින්දු වලින් එහෙම එන්නේ නැහැ විකාර සින්දු තියෙන්නේ හන්තානට පායන සඳ මේ මගේ ස්ටුඩියෝ එකේ මේ AC එක දාගෙන නැහැ මේ බෝඩ් එක වෙලින් නැහැ හින්දා උදේ මේ AC එක දැම්ම ගමන් කිව්වොම් යන්න ගන්නවා ඒක මම කියන පොතේ මේ තියෙන හන්තානට පායන සඳ සින්දුව හන්තාන.mp3 කියලා එකක් තියෙන්නේ හරිද දැන් මේක මේ පාඩමේදී කරනවා පොතේ හරිද පොතේ මේක කොටස් දෙකක් තියෙනවා මේ ඩොට් එකට එහා පැත්තෙන් තියෙන්නේ ෆයිල් නේම් එක ඩොට් එකට දකුණු පැත්තෙන් තියෙන්නේ පොතේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක හරිද මේකට ගොනු දෙගුව කියලා කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් කියලා එතකොට මේ ransomware වලින් මොකක්ද කරන්නේ මේ එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරනවා ඒ කියන්නේ මොකද්ද එයාටත් නැහැ මෙයාටත් නැහැ කියන්නේ ඒ පැත්තටත් නැහැ මේ පැත්තටත් නැහැ වැඩක් ගන්න බැරි වෙන විදිහට මටත් එක සැරයක් ransomware attack එකක් ආවා ඊට පස්සේ වෙනම පණිවිඩයක් එනවා පුතේ වෙනම පණිවිඩයක් එනවා ඊමේල් එකක් කරහා ඔයාට මේක අයින් කරන්න නම් කීයද වන්ද කප්පම් මුදලක් ඉල්ලලා කප්පම් මුදල් ගෙවන්න පුතේ මොකද මගේ කම්පියුටරේ කොකා කොලා රහස් වට්ටෝරුව තියෙනවා මං කරේ මොකද්ද කම්පියුටරේ ෆෝමැට් කරලා ආපහු සරයි වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගත්තා එතකොට වෛරස් එකක් ගියා හැබැයි ඒකත් එක්ක තිබ්බ ෆිල්ම් ප්‍රමාණයක් අයින් වුණා හැබැයි ඒව අයින් කරන සිස්ටම් එකකුත් තියෙනවා හරි එහෙම मतीश मत मेसेज मैं धनंजय मुखाते मैं अवलती मट मैं ओपन कर फाइबर ऑप्टिक केबल लेके मन आगे फाइबर ऑप्टिक केबल लेके पे सामान्य केबल लेका वाटे देवा Android ගත්තාම ඒව හැම ෆෝන් එකකටම එනවා නේද? ඔව් මෙහෙම එකක් තියෙනවා. දැන් මම මේ Apple ගන්න කියලා දෙන්නේ. මම දැන් ඒක ඊගවන් කියන්නේ හිටියේ. දැන් සාමාන්‍ය පුතේ
මම ගිය අවුරුද්දේ ගත්ත ෆෝන් එකක් හරිද ගිය අවුරුද්දේ ෆෝන් එකක් ගත්තකොටේ Apple Apple ෆෝන් එකක් ගත්තා හරිද එතකොට මේ Apple ෆෝන් එකේ 1.2 ද කොහෙද ස්පීඩ් එක 3GB තිබ්බ RAM එක 64GB තිබ්බ ඉන්ටර්නල් මෙමරිය 1.2 3GB RAM 64GB ගියා පුතේ 1.50 ගන්න 150,000 ගන්න ගියා හරිද ඊට පස්සේ මම ගත්තා Vivo ෆෝන් එකක් ඒ කියන්නේ Android ෆෝන් එකක් ගත්තා Android ෆෝන් එකක් ගත්තා Vivo කියන එකක් මේකෙත් 1.80 ඒ වගේ ස්පීඩ් එකක් තිබ්බේ RAM එක 8GB ROM එක පුතේ 128GB රුපියල් 56000යි මෙන්න වෙනස Apple එක පුතේ සාමාන්‍යයෙන් Android Apple වල තියෙන performance එක වගේ double එකක් ඊට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් ඒකට හේතුවක් තියෙනවා පුතේ හරිද දැන් මේ මම ගත්තේ Vivo කියලා එකක් නේ මේ Vivo කියන එකේ පුතේ මෙහෙම පද්ධතිය තියෙන්නේ මොකද්ද operating system එක Android නම් මම Android ගැන කරේ නෑ මම දැන් ඊගවට කරනවා Android කියලා කියන්නේ පුතේ Android කියලා කියන්නේ ඕනම කෙනෙක්ට පිවිසලා නොමිලේ ලබා ගන්න පුළුවන් software එකක් එතකොට පුතේ සාමාන්‍යයෙන් දැන් අපි ෆෝන් එකක් හරි මිලදී ගන්නකොට අනිවාර්යෙන් මෙහෙම පද්ධතිය තියෙන මුදලක් ගන්නවානේ මේ Android ෆෝන් වල පුතේ මෙහෙම පද්ධතිය සඳහා cost එකක් යන්නේ නැහැ. ඇයි ඒ cost එකක් යන්නේ නැත්තේ? මේක free දෙන නිසා. නමුත් Apple ලගේ එහෙම නැහැ පුතේ. එයාලගේ වෙනම OS එක සඳහා මේ 1.50 තුල පුතේ රුපියල් 30,000ක් තියෙනවා OS එක සඳහා වෙන් වෙලා. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. හැබැයි මේ දෙක මේ performance තිබ්බට පුතේ මෙයාගේ වෙනම වෙන් වෙච්ච සුවිශේෂ ලක්ෂණ තියෙනවා. අපි පිළිබඳව පස්සේ කතා කරමු. වෛරස් හදපුවාම ප්‍රයෝජනේ මොකද්ද වෛරස් හදපුවාම කිසිම ප්‍රයෝජනයක් නැහැ වැඩ කඩා කප්පල් කිරීම සම වෛරස් ගාඩ් මාකට් කරගෙන ඉන්න තමයි ඒක යටි ආරමුණ SLD රවුටර් දවස් 2 3ක් යනවා පොතේ ඇක්ටිව් වෙන්න හරි වෙලාව පොතේ 5යි 35යි විනාඩි 5ක් වතුර ටිකක් බීලා මොන හොදගෙන එන්න විනාඩි 5කින් එන්න විනාඩි 5කින් එන්න
හොඳයි අපි ආරම්භ කරමු. අපි macOS එකෙන් පොතේ නැවතුවේ. දැන් යටින් තලුවක් දාලා macOS එකට දැන් ලියාගන්න. macOS එකට දැන් ලියාගන්න. Apple समागम विसेन Apple समागम विसेन Apple समागम विसेन Apple समागम विसेन मैं बोलते हूँ देख सील जो ना कैमरा आटी को ऑन कर गान लो ना देंगे अभी वाले टे में प्रश्न फॉर्मेट नौकर वायरस साइन करने विधि सार्थक ने एंड्रॉइड एक डाउनलोड कर गाने पुलवा एंड्रॉइड एक डाउनलोड कर गाने पुलवा अंतरजाल ऐड की ही ला नॉमिले आप इटे एंड्रॉइड डाउनलोड कर गाने पुलवा लिनक्स से कदम है वो देखो ये कुते को है द दुम्रिया नियाम का मैत्री है मैं निकलना प्रधान दुम्रिया पाल का मैत्री है मैं एक गोल्लो बाविता कराने लिनक्स सॉफ्टवेयर का फेसबुक हैक करना है फिशिंग अटैक कोई मत नहीं में इवार के की पे आती है ना फेसबुक के एप्पल के प्रोसेसर ने में पता एप्पल के चिपसेट का होता है एप्पल के चिपसेट का होता है एक अरे अभी लेम का तो पते एप्पल समागम विषय निपटवाए थे Apple සමාගම විසින් නිපදව ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Apple පරිගණකවල පමණක් භාවිතාවේ මේ ළමයි හරිය විදිහකට හුරු වෙලා ඉන්නවා මම කැමරා ඔන් කරන්න කිව්වා කැමරා ඔන් කරගෙන ආය ඔෆ් කර ගන්නවා කැමරා ඔන් එකෙම තියාගන්න निपदवाय Apple समागम विसिन निपदवायती मेम मेहियम पद्धति है कुमावत दाला Apple परिगणक वाले पमनक बाविता वे
ඇපල් සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය ඇපල් සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය ඇපල් පරිගණකවල පමණක් භාවිතා වේ ඇපල් පරිගණකවල පමණක් භාවිතා වේ ඇපල් පරිගණකවල පමණක් භාවිතා වේ ඒගොල්ලෝ පුතේ මේකයි හරිද දැන් ඔබ දන්නවා මේ ඇපල් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්නේ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ මොකද්ද පරිගණක නිෂ්පාදනය කරන වෙළඳ සමාගමක වෙළඳ නාමයක් හරිද ඒ වගේ වෙළඳ නාමයන් මොනවද කියන පරිගණක හදන්න ඇපල් සමාගමෙන් විතරද නෑ පුතේ නෑනේ පරිගණක හදනවා මෙන්න මේ සමාගම්වල හරිද මෙන්න මේ විදිහට මෙන්න මේගොල්ලෝ හදනවා Samsung මෙයාලා හදනවා Dell Acer LG මේම පුතේ මේ වර්ග මේම කීපයක් දැම්මේ මේ විදිහට පුතේ වර්ග ගොඩක් තියෙනවා හරිද හැබැයි පුතේ මේ ඕන වර්ගයකට අපිට දාන්න පුළුවන් කවුද මෙන්න මෙයා එකේ කවුද Windows OS එක දැම්මේ හැකේ හරිද Windows OS එක දැම්මේ හැකේ හැබැයි පුතේ මෙන්න මේ වෙළඳ නාමයට පමණක් මෙන්න මේ වෙළඳ නාමයට පමණක් Windows දාන්න බෑ මෙයා මොකද්ද එයාවිලා වෙනම මේක කෙනෙක් Mac OS මෙන්න මේ මෙහෙම පද්ධතිය විතරයි දාන්න පුළුවන්. හරිද? මේ Apple එකට පුතේ Windows දාන්නත් බෑ. Apple එකට Windows දාන්න බෑ. වැඩ කරන්නේ නැහැ. එහෙම. ලියන්න පුතේ මේද ප්‍රකාශන හිමිකමක් සහිත මේද ප්‍රකාශන හිමිකමක් සහිත මේද ප්‍රකාශන හිමිකමක් සහිත මුදල් ගෙවා ලබාගත යුතු මේද ප්‍රකාශන හිමිකමක් සහිත මුදල් ගෙවා ලබාගත යුතු මුදල් ගෙවා ලබාගත යුතු මෘදුකාංගයකි Huawei device හොඳයිද? අවුලක් නැහැ හොඳයි. Virtual box සරහා Mac OS එක install කරන්න බෑ Windows වලට. නිකන් ඔය customize කරපු theme එකක් වගේ තමයි දාන්න පුළුවන්. Mac OS එක ඔක්කොම ඒ කියන පොතේ හැම එකක්ම Apple ID එකත් එක්ක බැඳලා තියෙන්නේ. Support කරන්නේ නැහැ. හරි අපි දැන් කතා කරන්න පුතේ ඊගාඩ මෙන්න මෙයා ගැන. ඒකේ කවුද? Android. Android එක. පුතේ මේ Android මෙහෙය පද්ධතිය කවුද හදන්නේ? समारा में का दान है एंड्रॉइड में ही पाते थे हादान में ने मैं आपको दे कौन दे गूगल समागम विषय तमाय को दे एंड्रॉइड में ही पाते थे हादान ने गूगल समागम को है तीन ने कोई तीन गूगल समागम है उधे एक दिए ने ते मेरी काम आगे का जीवे बहुत तरह में मधुकांग हां संबंध माउआ इतने तीन ने
ශාඛාවන් තියෙන පුතේ ප්‍රධාන ශාඛාවන් තියෙන්නේ කොහෙද ඇමරිකාවේ හරිද තුන්වෙනි එක මෙයාට පුතේ අංග තුන Android මෙහෙයුම් පද්ධතිය Android operating system Android මෙහෙයුම් පද්ධතිය Android operating system Android එක පුතේ PO Android එකෙන් කරන්න පුළුවන් Apple සමගම බල වීඩියෝ කරමන් අදරයට පෙන්නන්න වීඩියෝ කීපයක් අදරයට පෙන්නන්න Android මෙහෙයුම් පද්ධතිය PC එක සැරින් සැරේට ස්ලීප් වෙනවා නම් පුතේ මේ සමහරට ඕවර්හීට් වෙනවා ඇති ඕවර්හීට් වුණාම ඔටෝමැටිකලි ස්ලීප් ඕෆ් වෙනවා ලංකාවේ තියෙන ඉන්ටර්නෙට් උපරිම ස්පීඩ් සාමාන්‍ය 5 එක තමයි පුතේ ස්පීඩ් 5 එකේ විවිධ තියෙනවා පුතේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ කැම්පස් එකක් කියලා අපිට පුළුවන් මේ කැම්පස් එකට වෙනමම අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න ඒ කියන්නේ වෙනමම දැන් සාමාන්‍ය පුතේ අපි පර්සනල් යූසේජ් එකකට ගන්න පොඩි එකක් නේ ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්නේ උපරිම උනොත් පස් දෙනෙක් කෙනෙක් වෙන්නේ සාමාන්‍ය රවුටර් එකකට නමුත් ඔය ප්‍රධාන වෙළඳ ආයතනයකට කැම්පස් එකකට වගේ පුතේ පස් දෙනෙක් කෙනෙක් වෙන්නේ නැහැ අනිවාර්යෙන් පුතේ 500ක් විතර කෙනෙක් වෙනවානේ එතකොට ඒ සඳහා වෙනමම අන්තර්ජාල පහසුකම් ගන්න ඕන ගේම් ගහද්දී PC එක ඕෆ් වෙන පුතේ හරියට කෝලින් සිස්ටම් නැති වුණා මවුල් ගියාම අද රැයට තියෙනවා හෙට උදේ නෑ ආයේ හෙට උදේ නිදා ගන්න Android මෙහෙම පද්ධතිය ලියන්න පුතේ තරුවක් දාලා Google සමාගම විසින් Google සමාගම විසින් Google සමාගම විසින් Google සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය මෙම මෙහෙයුම් පද්ධතිය මෙම මෙහෙයුම් පද්ධතිය Google සමාගම විසින් නිපදවා ඇති මෙම මෙහෙයුම් පද්ධතිය අන්තර්ජාලයට පිවිස අන්තර්ජාලයට පිවිස නොමිලේ ලබා ගත හැක අන්තර්ජාලයට පිවිස නොමිලේ ලබා ගත හැක අවසන් ඡේදයේ බොහෝ ජංගම උපාංග සඳහා යොදා ගන්නේ බොහෝ ජංගම උපාංග සඳහා යොදා ගන්නේ දිග ප්‍රශ්නයක් තියෙනවා අහන්න අහන්න බලන්න බොහෝ ජංගම උපාංග සඳහා යොදා ගන්නේ මෙම මෙහෙයුම් පද්ධතියයි බොහෝ ජංගම උපාංග හා යොදා ගන්නේ මෙම මෙහෙයුම් පද්ධතියයි රවුටර් එක ඇක්ටිව් වෙන්න අවස් 3ක් විතර යනවා පොතේ 2ක් 3ක් අතර ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ පුතේ මේ අපි හදන්නේ මේ ග්‍රැෆික් ඩිසයින් වල ප්‍රධාන වශයෙන් එකක් තමයි ඡායාරූප සංස්කරණය ෆොටෝ එඩිටින් කියන එක අපි ෆොටෝෂොප් වලින් කරන්නේ ඊට පස්සේ අපි
මේක වෙක්ටර් සහ රාස්ටර් කියලා දෙකක් තියෙනවා ඔයාලට වෙනම මේ සිලබස් එකේ තියෙනවා මේක. එතකොට පොතේ අපේ අලුතෙන් ඔය ආර්ට්වර්ක් නිර්මාණය කරන දැන් ඔයාලට මම පෝස්ට් එකම ෂෙයා කරන්න මෙන්න මේ දිනේ මෙහෙම සෙමිනර් එකක් තියෙනවා කියලා. ඒක ඔය කොරල් ඩ්‍රෝ වලින් එහෙම හදපුවා. ඒ කියන්නේ ආර්ට්වර්ක් හදන හැටි සහ ඡායාරූප සංස්කරණය තමයි ප්‍රධාන වශයෙන් ග්‍රැෆික් ඩිසයින් කියලා කියන්නේ. फॉर्मेट करने के लिए मैं वैन माल डे पांतियाँ डाल के ये ला देना मतलब आप ही क्या वेक डे दें बोलते आप ही अन्य वैन में मेहनत पद्धति है क्या ना अरे दे अपने अंगीकार का ताक करना उबंटू मेहनत पद्धति है क्या ना समाराय आदमा यहाँ डरते उबंटू नियन मात्र कावर उबंटू मेहनत पद्धति है සර්ට බඩගිනීද බඩගිනීද උදේට මං කන්නේ පුතේ දවල් වෙලා මේ උදේ පොඩ්ඩක් එක්සර්සයිස් කරලා ඊට පස්සේ තමයි කන්නේ PayPal account එක ඇදුවට වැඩන්නේ PayPal ලංකාවට නෑ PayPal එකක් හදන්න ඕන එක්ක සිංගප්පූරුව හරහා නැත්නම් මැලේසියා හරහා ඒ දෙක හරහා යවන්න හදන්න ඕන ඒකත් ඉතින් කියන්න බෑ කොයි වෙලාවෙ ඩෝම් වෙයිද කියලා මොකක්කාර ප්‍රශ්නයක් වෙච්ච එක මං එයාලා වෙරිෆයි කරන්න පුතේ ඩොකියුමන්ට්ස් ඉල්ලනවා දැන් උදාහරණයක් විදියට මේ PayPal එකක් අපි හදුවා කියලා හිතන්නකෝ මැලේසියාක් කියලා account එක බ්ලොක් වෙච්ච එක මං ඒගොල්ලෝ කියනවා ඩොක් එක අයින් කරන්න ඔයගේ ID එක එවන්න නැත්නම් driving license එක එවන්න එහෙම කෝඩ් එකේ මට මතක නැහැ පුතේ DVD ගන්න dialog router වල speed හොඳයි පුතේ speed එක හොඳයි කියන්නේ සාමාන්‍ය राउटर के क्या स्पीड देखे मैं एमबी पहले मित्र उड़ती है ना ना डाउनलोड डिस्पीड देखे ये अति हर दे अपलोड तीन वन एमबीपीएस अपलोड अपलोड देखा अवलक्त नहीं नमक पुते मीटिंग देखा महिया वन के नाटा अपलोड देखा वैधगत ये डाउनलोड क्या नमक आते අපි පරිගණකයට දෙයක් ගන්නව නම් ඩවුන්ලෝඩ් පරිගණකයෙන් දෙයක් යවනව නම් මොකද්ද අප්ලෝඩ් ඒ කියන්නේ අපි Facebook එකට පින්තූරයක් දානවා කියන්නේ අපි Facebook එකට පින්තූරයක් ඩවුන්ලෝඩ් කරා කියන්නේ නැහැ නේ අපි කියන්නේ මොකද්ද අපි Facebook එකට පින්තූරයක් අප්ලෝඩ් කරා WhatsApp එකට පින්තූරයක් ඩවුන්ලෝඩ් කරා කියන්නේ නැහැ නේ WhatsApp එකට අප්ලෝඩ් කරා අප්ලෝඩ් කියන්නේ මොකද අපේ දෙයක් එහාට යවනව නම් අප්ලෝඩ් එහෙ දෙයක් අපි ගන්නව නම් ඩවුන්ලෝඩ් එතකොට මීටින් එකක් හොස්ට් කරන කෙනාට තමයි වැඩි අප්ලෝඩ් එකක් ඕන Spotify ගන්න කොහොමද ඒක හරි දේසි ගන්න හරි ඒ වගේ පුතේ මේ තැපැල් මාර්ගයෙන් නිබන්ධන ගන්න කට්ටියට ඒ කියන්නේ මෙතන මේ දුර ප්‍රදේශ වල ඉන්න කට්ටියට ඔක්කොම YouTube දාලා තියන්නේ දැන් මාතලේ ඉන්න දරුවන්ට ඒක ලැබිලා තියෙනවා උලපනේ පැත්තට ගිහින් තියෙනවා වවුනියා පැත්තට ගිහින් තියෙනවා හරිද ඔයාලටත් අනිවාර්යෙන් එයි මොකද එකක්වත් මිස් වෙලා නැහැ මගරි චිලිකට ආය දෙන්නා හරි පුතේ උබුන්ටු ගැන දාගෙන ඊගා මාතෘකාව උබුන්ටු මෙහෙයුම් පද්ධතිය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මම පුතේ අනිත් කාරණේ අර ප්‍රෝග්‍රෑමින් වල මම ඔයාලට මතකද දවස් දෙකක් කරා ප්‍රෝග්‍රෑමින් වල තුන්වෙනි දවස මම මේ සතිය තුල කරනවා ප්‍රෝග්‍රෑමේ තුන්වෙනි දවස ඒ වගේම කාලසටහනේ විදිහට 11 වසර පන්ති ටික ආරම්භ වෙනවා කාලසටහනේ විදිහට පුනරීක්ෂණයක මම සැරෙන් සැරේට මාරු කර කර දානවා ඔබට මෙහෙම පද්ධතිය ලියන්න පුතේ තරුවක් දාලා ආව අද ඔක්සර්ට් එක ඇරලා ටියුට් ගන්න පුළුවන් ඔබට මෙහෙම පද්ධතිය පොතේ මේ උබුන්ටු කියන කෙනා හදලා තියෙන මෙන්න මෙහා පදනම් කරගෙන මේ ලිනක්ස් කියලා කියනවා මේ ලිනක්ස් කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය මේ ලිනක්ස් කියලා කියන්නේ පොතේ මෙහෙයුම් පද්ධතිය ලියන්න තරුවක් දාලා
लियन तरवत दाला लिनक्स मेहियम पद्धति है 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 पादक कोट गणमीन निर्माण करती में लिनक्स मेहियम पद्धति है पादक कोट गणमीन पादक कर गणमीन निष्पादन करती में पादक कर गणमीन निष्पादन करती में अंतर्जालेट पीविस में अंतर्जालेट पीविस अंतर्जालेट पीविस अंतर्जालेट पीविस नोमिले लबागत है कि मृदुकांगे के अंतर्जालेट पीविस नोमिले लबागत है कि मृदुकांगे के व्युक्त मृदुकांग सिंहले निदहास मृदुकांग केला केना याटिंग वेनम तरवग्दान लिया गंदे याटिंग वेनम तरवग्दान लिया ने पुते याटिंग वेनम तरवग्दान लिया ने अंतर्जाले इट पिविसे नोमिले डाउनलोड करेगा तो है कि තරවදා ලියන්න අන්තර්ජාලයේ පිවිස අන්තර්ජාලයේ පිවිස අන්තර්ජාලයේ පිවිස නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි අන්තර්ජාලයේ පිවිස नोमिली डाउनलोड करेगा है कि नोमिली डाउनलोड करेगा है कि मृदुकांग अंतर्जाले पिविसे नोमिली डाउनलोड करेगा है कि मृदुकांग अंतर्जाले पिविसे नोमिली डाउनलोड करेगा है कि मृदुकांग पुते मका के लिए ना ने मैंने मैं हमें फ्री एंड ओपन सोर्स नोमिली डाउनलोड करेगा है कि मृदुकांग फ्री एंड ओपन सोर्स मैंने मैं बताया फ्री एंड ओपन सोर्स सॉफ्टवेयर फ्री एंड ओपन सोर्स सॉफ्टवेयर वरांगे तेरे पुत्र व्युत्पत्त मधुकांग फ्री एंड ओपन सोर्स सॉफ्टवेयर व्युत्पत्त मधुकांग free and open source software viewed mudukang viewed mudukang lesa handunnai viewed mudukang lesa handunnai viewed mudukang lesa handunnai व्युत्पत्ति मधुकांग लिस्सा हांदुनाई
ලෙස හඳුන්වයි. හරිනේ? හරි පුතේ. එතකොට අන්තර්ජාලයේ පුතේ පිවිසිලා අන්තර්ජාලයේ පිවිසිලා නොමිලේ ගන්න පුළුවන් නම් අපි මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම free and open source software. Free and open source software කියලා කියනවා. අපි දැන් ඊගා මෙහෙම පද්ධතියට යන්න. ඊගා මෙහෙම පද්ධතියට යන්න පුතේ. ඊට පස්සේ මේ Linux එකේ පුතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් edit කරලා හදන version එකක් තියෙනවා. ඒ තමයි හන්තාන Linux මෙහෙම පද්ධතිය. හන්තාන Linux. දැන් ඊගාක හන්තාන Linux මෙහෙම පද්ධතිය. හන්තාන Linux මෙහෙම පද්ධතිය. හන්තාන Linux මෙහෙම පද්ධතිය. හන්තාන Linux මෙහෙම පද්ධතිය. VPN එකේ ටියුනල් බෑ අවුලක් නැහැ. එකවුලක් නැහැ. හන්තාන Linux මෙහෙම පද්ධතිය. තාම නිල වශයෙන් 10 11 ශ්‍රේණිය වල තීරිපන්ති පටන් ගත්තේ නැහැ. තීරිපන්ති පුතේ ඔයාලට දීලා තියෙන කාලසටහන අනුව මේ වෙලාවට ආරම්භ වෙනවා. පුතේ ඒකත් ලොකු දෙයක් නැහැ. ඒකේ වෙනස තියෙන මේ Linux වලට software support කරන අඩුයි. නමුත් මේ හන්තාන Linux එක edit කරලානේ හදලා තියෙන්නේ. ඒ හින්දා සාමාන්‍ය Linux වල සාපේක්ෂව හන්තාන Linux එකට software support කරනවා වැඩි. එහෙම එකක් තියෙන්නේ. ලියන්න දරුවක් දාලා. නෑන දරුවක් දාලා. අදරේ අටට. ලියන්න. මේ Linux මෙහෙයුම් පද්ධතිය විසින් Linux මෙහෙයුම් පද්ධතිය මෙහෙම ලියන්න Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් එහෙම කියනවා Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් 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 මේ නිපදවා ඇත. Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් මේ නිපදවා ඇත. Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් මේ නිපදවා ඇත. සර් මම අද තමයි මුලින්ම ක්ලාස් එකට ජොයින් වුනේ. ඔව්. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා එහෙම කට්ටියගේ. මොකද සමහර විට අලුතින් මේ නැයි කරකෝල ඇතරිය වගේ වෙනවා. අලුතින් මේ නැයි කරකෝල ඇතරිය වගේ එනවා. එහෙනම් මම යාළුවෝ යෝජනා කරනවා ඉස්සලා තීරිපන්තියේ ඉඳලා මේකට ඉන්න. මේකට ඉන්න එපා කියනවා නෙමෙයි ඈ. තේරුම් නැත්තම් ඈ. තේරුණා නම් ඔය හොඳටම හොඳයි. හරිද? මොකද පුතේ අපි අර කාලසටහන දීලා තියෙනවා නේ. කාලසටහන අනුව තමයි තීරිපන්ති ටික තියෙන්නේ. රිවිෂන් පන්ති පුතේ සමහර වෙලාවට වැඩි ප්‍රමාණයක් පැද්දෙනවා. पेपर लास्ट का काल सराने विधि ने पैदा करना गामित अनुराध मां अंतिम क्यों मुकद्दर माइक काउंट कर लगे हमने
සිංතක්ස් මෙහෙයුම් පද්ධතිය වාදක කරගනිමින් මේ නිබදව ඇත. අන්න හරි නිබදව ඇත හරි. නිබදව ඇත. ලියන්න පුතේ. මෙයද ව්‍යුක්ත මදුකාංගයකි. මෙයද ව්‍යුක්ත මදුකාංගයකි. මෙයද ව්‍යුක්ත මදුකාංගයකි. මේ පණිවිඩය පුතේ අදම පන්තියට සහභාගී වෙන දරුවන් සඳහා ඔයාලට මේක තේරෙනවා නම් හොඳටම හොඳයි ඈ. නැත්නම් යෝජනා කරනවා ඉස්සලා තීරි පන්තියට හිටියට පස්සේ මේකට එන්න කියලා. හොඳයි. ඒක පොතේ එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපි දැන් කතා කරන්න යනවා පුතේ මේ මෙහෙයුම් පද්ධති කියන එක වර්ගීකරණය කරන්න පුළුවන්. අලුතින්ම සම්බන්ධ වුණ කෙනෙක්ට දුර පළාතේට මුදල් ගෙවුවට පස්සේ තැපැල් මාර්ගයෙන් ගන්න පුළුවන් සහ පුතේ අනිත් කාරණේ මේ මාසේ නම් මම අනිවාර්යෙන් පන්ති ගාස්තු පිළිබඳව තදටම බලනවා මොකද නොවැම්බර් අතරියා දෙසැම්බර් අතරියා ඔක්තෝබර් කොමඩත් මත ඇරලා දැම්මා ජනවාරි වල පොඩ්ඩක් බලනවා මොකද ළමයි දැන් සාමාන්‍ය පුතේ ඔක්කොම ගත්තාම ළමයි 1000කට ආසන්න ප්‍රමාණයක් කරගෙනවා එතකොට මේ ළමයි ප්‍රමාණයෙන් ගොඩක් අය හැමෝම නෙමෙයි බා සම්පිරිසක් මට දැන් දෙන්නෙක් එහෙම අතටම අහු වුණා ඒ මොකද්ද ගෙදරින් සල්ලි ගන්නවා හරිද ගෙදරින් සල්ලි ගන්නවා ඒතර ගෙවල් වලින් දෙමව්පිය සල්ලි දීලා දැන් දන්නවනම ලින්ක් එක දානවා කියලා එතකොට ඒ සල්ලි මොකක් කරේ වැඩකට වියදම් කරලා දානවා ඊට පස්සේ ඒ විදිහට ඉන්නවා එහෙම කරන්න එපා පුතේ හරිද ඒ නිසා මේ දෙමව්පියත් අනිවාර්යෙන් මේක බලනවා නම් දැනුවත් වෙන්න දරුවට මුදල් දුන්නා නම් අනිවාර්යෙන් අහන්න කෝ ගෙවපු රිසිට් එක කියලා ඒ නිසා පළවෙනි සතියේ ඇතුළත මෙහෙම කරලා දෙවෙනි සතියේ සිට සියලු දෙනා රිසිට් එක අනිවාර්යෙන් බලනවා. බැංකුවට ගෙවුණා රිසිට් එකක්. ඒ කියන්නේ දුර පළාත්වල විතරයි. යා ළඟයි පටල ගන්න එපා. ළඟ සියලු දෙනාට මීරිගම ගුරුකුල, මිනෝංගොඩ ඔක්සර්ඩ්, ගම්පහ මොන්ටානා, කඩවත සෙට්මින්, වරකපල සුසිත් මේ ආයතන වලින් ගන්න පුළුවන්. දුර පළාත්වල යට තමයි මේ තැපැල් මාර්ගයෙන් ගන්න පුළුවන්. අනිත් එක මේ හැම මහනවා රිවිෂන් එකට වෙනම ගන්නවද නැහැ නෑ. එහෙම ගන්නෙ නෑ. ඔක්කොටම 700 යා. පන්ති තුනටම තමයි 700. මේ වැඩි කරේ නැද්ද මොකක් කියදනව නැත්නම් රිවිෂන් එකට එක ලොකු ගාණක් ගන්න තිබ්බා මේ සාමාන්‍යයෙන් අපේ රිවිෂන් තීරිය යන්නේ රුපියල් 1000ක් විතර යනවා නමුත් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙ හින්දා මේ කිසිම එකයි ගාස්තුවක් ගත්තේ ඒ කියන්නේ වැඩි කරේ නැත්තේ මං හිතනවා මේ අවුරුද්ද භාගයක්වත් ඒ විදිහට යන්න මොකද එහෙම වැඩි කරන එක හිත දෙන්නේ නැහැ මොකද කීය ගත්තත් එනවා කියලා දන්නවා ඒ වුණාට ඉතින් එහෙම අපි අනිවාර්යෙන් මගේ මතේ නම් රුපියල් 700ක් ගන්නවා නම් ඒ වගේ 5 ගුණයක ඔයාලට වැඩ කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ රුපියල් 3500ක සේවයක් සපයලා තමයි මම අනිවාර්යෙන් 700ක් ගන්න ඕන. ඒක තමයි මගේ මතේ. ඒකයි. හරි ඒකත් ලිව නැද එනවා. එහෙනම් පොත මේ කොටස මෙතනින් ඉවරයි. දැන් ඔයාලා ප්‍රශ්න වලට යමු. රෙජිස්ටර් වෙන්න ගන්නවා ඇඩ්මිෂන් ගන්නවා කියලා දෙමාපියන්ගෙන් බොරුවට සල්ලි ඉල්ලන්න ගනි මං ඒවට වග කියන්නේ නැහැ. ඔන්න මං ප්‍රසිද්ධියම කිව්වා. නැත්තම් ගොඩක් ළමයි මගේ නම විකුණලා දැන් මේ ළඟදී අම්මා කෙනෙක් කතා කරා මේ ඔක්ස්ෆර්ඩ් එකෙන් ටියුට් එක ගන්නකොට අලුත් අවුරුද්දට රෙජිස්ටර් වෙන්න කියලා රුපියල් 1000ක් ඉල්ලගෙන. ඒ කියන්නේ පන්ති ගාස්තු 700 රෙජිස්ටර් වෙන්න 1000 1700ක් ඉල්ලගෙන. ඒකෙන් 700ක් මට ගෙවනවා 1000 සාක්කුවේ. එහෙනම් සල්ලි වේදම් කරනකොට පුතේ ඊටමත් අර පරිසම් ගන්න මේ දවස්වල එක මාකර රුපියක් ගන්න හරි චොකලට් එකක් ගන්න හරි මොකක්ද මේකට වියදම් වෙන්න තේ උනාට සල්ලි හිතමනාපට වියදම් කරන්න එපා. ග්‍රේඩ් 9 තියෙන ක්ලාස් තියෙන ඔව් පුතේ 9 වසර රූප එකට දාන්නේ 2600ක 9 වසරේ. ඔව් මම පොත් ටිකක් කියන්න මේකම පුනරීක්ෂණ වලට වෙනම පොතක් තීරු වලට වෙනම පොතක් ප්‍රශ්න පත්‍ර ලියන්න වෙනම පොතක්. මේ තුනටම ගත්තනම් හරි පිටු 80 විතර CR පොත්
පිට 80 විතර සියාර පොත් ගත්තනම් ඇති. එතකොට දැන් කලින් ලියපුවා ඉන්නවනේ. ඒ කලින් ලියපුවා තියෙන ලියපුව කලින් පොතේම ලියන්න. කලින් පොතේම ලියන්න ආයෙ බොරුවට පොත් ගන්න එපා. හරිද? ඒ පොතේ ඉවරනහම පොතක් ගන්න. හරි පුතේ. එසේනම් ඔයාගේ ප්‍රශ්න සියලු වලටම උත්තර දුන්නා. ක්ලාස් එකේ හෙට දාන්න බැයිද? හෙට මං හිතන්නේ කාලසටහන පොඩ්ඩක් බලන්න මේ බලන්න. ඉන්න බලන්න පොඩ්ඩක් කාලසටහන වලට දාන්න. හරි මෙන්න කාලසටහන මේක ඔයාලගේ group වලට දාලා තින්නේ ඔක්සෆර්ඩ් එකේ නෑ ඔන්ලයින් විතරක් එනවනම් ඇඩ්මිෂන් ගෙවන්න ඕන නෑ ඔක්සෆර්ඩ් එකට අලුතින් මෙනවනම් ඒ කියන්නේ පන්ති පටන් ගත්තාම හෝල් ක්ලාස් වලට එන්න ඒකට ඇඩ්මිෂන් මම හිතන 500 අතුරද ගෙවන්න ඕන දැන් තියෙන පුතේ මේ අද ඇවිල්ලා අඟහරුවාදනේ එතකොට අද දවසේ කාලසටහන තමයි අද දවසේ තියෙනවා අඟහරු වාදා අද 7 වසරක් තියෙනවා 8 වසරක් තියෙනවා ඊට පස්සේ අද රෑ 8ට රිවිෂන් ක්ලාස් එක තියෙනවා හරිද ඊට අමතරව දැන් ඔයාලගේ පුතේ 2021 10 ශ්‍රේණිය මේ කාලසටහනට අනුව වැඩ යන්නේ තියරි පන්තියේ තියෙන පුතේ මෙන්න මේ තියෙන මේ බ්‍රහස්පතින්ද තියෙනවා එක කණ්ඩායමක් සෙනසුරාදා තියෙනවා එක කණ්ඩායමක් සිකුරාදා තියෙනවා තව කණ්ඩායමක් හරිද ඊට පස්සේ 2021 11 ශ්‍රේණිය බදාද 3-5 එකක් තියෙනවා සෙනසුරාදා 8-10 එකක් තියෙනවා ඉරිදා 7-9-30 එකක් තියෙනවා ඉරිදා පන්තියේ තාම පටන් ගත්තේ නැහැ එහෙනම් ඒක අයින් කරලා දාන්න ඊට පස්සේ දැන් 11 මාර්තු විභාගෙන තියෙන දරුවෝ ඉන්නවනේ. එයාලට තියෙන පුතේ බ්‍රහස්පතින්දා 8 සිට 10 වෙනකන්. ඊට පස්සේ 8 සිට 10 වෙනකන් 10 සිට 11 වෙනකන් পেපර් ක්ලාස් එක තියෙනවා. ඒ ආකාරයට තියෙන්නේ. හරි එසේනම් අපි අද රාත්‍රියේ ටියුට් තනියෙන් නෙමෙයි කරන්න ඕන ටියුට් එක මම සාකච්ඡා කරනවා එන පුතේ මේ අද රාත්‍රියේ 8ට අපි සියලු දෙනා හම්බෙමු පරක් වෙල යන කට්ටිය පරක් වෙල යන ගැටලුවක් නැහැ ඉංග්‍රීසි මීඩියම් ටාස් මේ සත්‍ය තුල පටන් ගන්න හිතාගෙන ඉන්නා මම ඒකට අද බල්ලා කලසටන වලට දාන්න එන පුතේ සියලු දලාම අද මගෙන් දවස පටන් ගත්තේ නම් අනිවාර්යෙන් 100%ක් විශ්වාසයි අද දවස සියලුසියක් සුබ වෙනවා කියලා. ඒ නිසා සුබ දවසක් වේවා. අයිබෝන් සිරු දිනාටම මම හිතනවා පාඩම හොඳට තේරෙන්නද කියලා. එහෙනම් අද රාත්‍රියේ අපි සිරු දිනාම හම්බෙමු. තේරුණා නම් ඔයගා දවස දක්වන්න. ස්තුතියි.